Hi friends, අද මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න යන්නේ බැටරි එකක් ගැන ටිප්ස් ටිකක්. ඒක ගොඩක් ඔයගලන්ට වැදගත් වෙයි. සම්පූර්ණයෙන් මේ වීඩියෝ එක බලන්න ඔයගලන්ට ගොඩක් යූස්ෆුල් වෙයි. එහෙනම් අපි වීඩියෝ එක ඇතුළට යන්න. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකත් click කරගන්න. එතකොට මම අලුතින් දාන videos ඉක්මනටම ඔයාට notification එකක් විදියටයි. එතකොට ඔයාට බලා ගන්න පුළුවන්. මගේ videos friends and family එක්ක share කරන්න, like එකක් දාලා channel එක support කරන්න. ඔයාට මේ video එක දෙමළ භාෂාවෙන් බලන්න ඕන නම් උඩ I button එක click කරන්න. මගේ කලින් videos බලන්න ඕන නම් මේ video එක ඉවර වෙද්දි ඔයාට side එකෙන් පෙන්නයි මගේ කලින් videos. ඒක click කරලා ඔයාට පුළුවන් මේ videos බලා ගන්න. Make a tech icon YouTube channel like a mama sendil. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකේ battery එක ගැන. මම ඒක serve කරගන්න tips ටිකක් දෙන්න. හැමතිස්සෙම ඔයගොල්ලෝ phone එක charge එකට දාද්දී percentage 20ක් තියෙද්දි charge එකට දාන්න 80%ක් 95%ක් ආවම ඒක ඔයා disconnect කරගන්න. ඒක battery එක long time use එකට ගොඩක් හොඳයි. උදාහරණයකට කියනවා නම් සාමාන්‍ය battery එකක් 600 වතාවක් charge කරන්න පුළුවන් නම් මම කියන විදියට charge කරොත් ඒක 1000 වරක් charge කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ long time period එක. ඒගොල්ලෝ දෙන period එකට වඩා වැඩියෙන් ඔයාට මේ battery ප්‍රයෝජනයක් ගත්ත හැකි. ඒකේ තේරුම තමයි බිඳුවේ ඉඳන් 100ට වෙනකන් charge කරද්දී මේ battery එක ඉක්මනටම ඒ කියන්නේ ඒක එක්ස්පයර්ඩ් වෙන කාලේ ළඟයි. සාමාන්‍ය percentage 20යි 80ක් අතර ඕගොල්ලෝ charge maintain කරොත් battery lifetime එක ඊට වඩා වැඩියෙන් ඕගොල්ලන්ට හම්බ වෙයි. අපේ අය කරන ලොකුම වැරද්දක් තමයි phone එක දිගටම charge එකේ ගහලා තියෙන එක. සමහරක් වෙලාවට දවසක් වරුවක් ඒ වගේ තියලා තියෙනවා. ඒක phone එකට හොඳ නැහැ. හැබැයි අලුතෙන් එන chips ඇවිල්ලා charge එක disconnect කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි charge වෙද්දී 100ට 100ක් charge වුණායින් පස්සේ ඊට පස්සේ automatically ඒ phone එකෙන් charge එක disconnect කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී ඒක percentage එක බැහැගෙන එනවා. ඒ කියන්නේ 99 98 97 ඒ වගේ ඒකට දීලා තියෙන limit එකට පහළ ආවයින් පස්සේ ඒක ආයි charge වෙන්න පටන් ගන්නවා. ඒ chip එක allowed කරනවා charge වෙන්න. එතකොට ඒ phone එක ආයි charge වෙන්න පටන් ගන්නවා. එතකොට long time මේක connect කරලම තිබ්බොත් මේ process එක දිගින් දිගටම මේ දේ වෙනවා. ඒක ඇවිල්ලා මේ ෆෝන් එකට හොඳම නැහැ. බැටරියටත් හොඳ නැහැ. සාමාන්‍ය ෆෝන් එක ඇවිල්ලා 20කට පහළ යන්න ඕනේ කියන එක නැහැ. සාමාන්‍ය 40 20 වගේ තියෙද්දිත් ඔයා charge එකට දාන එක හොඳයි. එතකොට මේ charging time එක, ඒ කියන්නේ charge වෙන්න යන time එකත් ඔයාට ඉතුරුයි. ඉක්මනටම ෆෝන් එක charge වෙනවා. ඒ වගේම තමයි 100ටම charge වෙන්න ඕනේ කියන එක නැහැ. 95 90 ඒකත් හොඳයි. ඒ අතරතුර ඔයා පාවිච්චි කරොත් මේ බැටරිය එකේ life එක long period ඔයාට හම්බ වෙයි. ඒ වගේම අපේ අය කරන තව දෙයක් තමයි original charger එක නාස්ති කරගෙන local charger එකක් අරන් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් යන තැන කොහේ හරි දාලා ඇවිල්ලා ඊට පස්සේ local charger එකක් අරන් පාවිච්චි කරනවා phone එක. මේක හොඳම නෑ. මොකද ඒකට හම්බ වෙන්නේ original standard charger එකක්. ඒ කියන්නේ quality එකෙන් ගොඩක් හොඳයි. ඒ phone එකට අවශ්‍ය voltage ඒ වගේ special design කරපු charger එක. So ඒක තමයි මේ phone එකේ life එකට ගොඩක් හොඳ. Local charger, local cable use කරද්දී මේ phone එකේ battery එකටත් අවුල්. ඒ වගේම ඒක use කරන කෙනාටත් පොඩි risk එකක් තියෙනවා. මොකද ඒකේ cable ඇවිල්ලා කිසිම standard එකකට ඒ cable එක මේගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ local cables. ඒ නිසා ඒ වගේ ඒවා use කරන එක avoid කරන්න. මොකද ඒකේ risk එකක් තියෙනවා. පොඩි අයගේ අතේ දීලා charge එකට දාන්න කිව්වොත් ඒගොල්ලන්ට පොඩි shock එකක් වැදුනොත් ඒගොල්ලෝ අනතුරේ. ඒ හින්දා ඒක වළක්වා ගන්න. Phone එකට දෙන ඔරිජිනල් චාර්ජර් ඔරිජිනල් කේබල් එක පරිසම් කරලා තියාගෙන ඒකම කන්ටිනියු යූස් කරන්ඩ ඔයාගේ ෆෝන් බැටරිය එකට ගොඩාක්ම හොඳයි. ගොඩක් කල් යූස් කරගන්න පුළුවන්. මොකද ඒ වගේ චාර්ජර්ස් නිසා ෆෝන් එක ඒ කියන්නේ බැටරිය පුපුරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසයි මම කියන්නේ. ඒ වගේම තමයි අපේ අය තව කරන දෙයක් වෙන ෆෝන් එකක චාර්ජර් එකක් අරන් ඒකේ පින් එක සේම් නම් ඒ ෆෝන් එකට යූස් කරනවා. ඒකත් හොඳ නැහැ. මොකද phone එකට phone එක සමහරක් දේවල් වෙනස්. ඒ USB type වුණත් ඒ phone එකට එන charger එකම තමයි ඒකට හොඳටම ගැලපෙන්නේ. ඒ නිසා වෙන brand phone එකක charging cable එක අරන් cable එක use කරාට කමන්නේ. main power adapter එක use කරන එක avoid කරන එක ගොඩක් හොඳයි. පුළුවන් නම් දෙකම ඒ phone එකට එන එකම use කරන්න. ඒක වඩාත් හොඳයි. ඒ වගේම ඔයාලගේ phone එකට battery මාරු කරන්න අවශ්‍ය වෙලා මාරු කරන්න සිද්ධ වුණොත් ඔගොල්ලෝ ඔෆිෂියල් ෂොප්ස් වලට ගිහිල්ලා විතරක් ඒක කරගන්න එක ගොඩක් හොඳයි. මොකද ඒක නියම ප්‍රමිතියට තියෙන ඔරිජිනල් බැටරිය එකක් ඒගොල්ලෝ රිප්ලේස් කරලා දෙයි. තර්ඩ් පාටි ෂොප්ස් වල ගොඩක් හම්බෙන්නේ ලෝකල් බැටරිස් තමයි. සමහරක් ෂොප්ස් ඇරෙන්න. එහෙනම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
ලෝකල් බැටරිස් ගොඩක් කල් යස් කරන්න බැරි නිසා ඔරිජිනල් එකක් දාගන්න එක ගොඩක් හොඳයි. මොකද ලෝකල් බැටරිස් පුපුරන්නත් චාන්ස් තියෙනවා. ඒ නිසායි. දැන් ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට ෆාස්ට් චාර්ජින් සපෝට් තියෙන නිසා ඒ ෆාස්ට් චාර්ජර් එක ඇවිල්ලා ගොඩක් වෙලා ඒ කියන්නේ චාර්ජ් වුණායින් පස්සෙත් කනෙක්ටින් එකේම තියන්න එපා. ඒක රිමූව් කරලා දාන්න. ඒක තමයි වඩාත්ම හොඳ. මොකද ඒක ගොඩක් පවර්ෆුල් ලින්දා. ඒ වගේම ෆෝන් එක චාර්ජ් එකට දාද්දිත් පුළුවන් නම් කවර් එක රිමූව් කරලා දානවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයා දාලා තියෙන කවර් එක හෝල්ස් තියෙන කවර් එකක් නම් හොඳයි. ඒකේ හීට් එක රිඩියුස් වෙන්න. තව දෙයක් තමයි ෆෝන් එක චාර්ජ් එකට දාලා ඇඳ උඩවත් කොටයටවත් ඒ වගේ රෙදි උඩවත් ඒ වගේ තැන්වල තියන්න එපා. ස්ටූල් එකක් ඒ වගේ ටේබල් එකක් උඩ පුළුවන් නම් තියන්න. මොකද ඒක සමහරක් වෙලාවට හීට් එක වැඩි වෙලා පුපුරන්න චාන්ස් නැත්නම් ගිනි ගන්න චාන්ස් එකක් තිබ්බත් ඒ මැට්‍රස් ඒවා ඔක්කොමත් එක්ක ඇවිලෙන්න චාන්ස් තියෙනවා. ඒ වගේම ඔයා යූස් කරන කව එක ඇවිල්ලා ගොඩාක් තික් කවස් යූස් කරන්නත් එපා. මොකද දැන් ස්මාර්ට් ෆෝන් අලුත් ඒවා ඇවිල්ලා වයර්ලස් චාර්ජින් සපෝට් තියෙන හින්දා ඔයා වයර්ලස් චාර්ජින් යූස් කරනවා නම් ගොඩක් මහත කවස් දැම්මොත් ඒක චාර්ජින් ප්‍රොසෙස් එක ඇවිල්ලා වෙන්න වෙලා යනවා. ඒ හින්දා ෆෝන් එක හීට් වෙනවා. ඒ නිසා ඒ වගේ කවස් අවොයිඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඒකට සොලූෂන් එකක් තියෙනවා. ඒ ෆෝන් වලට එන ඒ කම්පනීස් වලින් උදාහරණයකට කියනවා නම් Apple ෆෝන් එකකට Apple කම්පැනි එකේ එන ඔරිජිනල් කවර් එකක්ම දාන්න. එහෙම නැත්නම් Samsung ෆෝන් එකට Samsung කම්පැනියෙන් එන ඔරිජිනල් කවර් එකක් යූස් කරන්න. එතකොට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හැමදේම චෙක් කරලා ඒකට හරියන විදියට තමයි ඒව හදලා තියෙන්නේ. එහින්ද ඒ කවර්ස් යූස් කරන එක ගොඩක් හොඳයි ඒ ෆෝන්ස් වලට. තව ටිප් එකක් තමයි මාස 3කට සැරයක් ෆෝන් එක 0 එකටම බහිනකම් ඉඩාරින්න. ඊට පස්සේ 0 එකට බැස්සාම එවෙලේම කම්ප්ලීට් චාර්ජ් වෙන්න දාන්න. 100ටම චාර්ජ් වෙන්න. මේ වගේ මාස 3න් 3ට කරන්ඩ ඒ බැටරියට ගොඩක්ම හොඳයි. ගොඩක්ම රස්නේ තැන් ඇවිල්ලා අවොයිඩ් කරගන්න. ෆෝන් එක ඇවිල්ලා ගොඩක් හීට් තැන් වල තියන්න එපා. ඒ වගේම තමයි ෆෝන් එක ගොඩක්ම සීතල තැන් වල පාවිච්චි කරන එකත් අඩු කරගන්න. සීත රටවල් වල ෆෝන් එක යූස් කරනවා නම් ජැකට් පොකට් එකේ නැත්තම් බෑග් එකේ දාගන්න එක හොඳයි. ගොඩක් වෙලා එළිය තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ චාර්ජ් එක ඉක්මනට බහින ගතිය තියෙනවා. ඒ වගේම තමයි තවත් හේතුවක් බැටරිය ඉක්මනට බහින්ද ඔගොල්ලෝ දාන වෝල් පේපර්ස්. ගොඩක් කලර්ෆුල් බ්‍රයිට්නස් තියෙන වෝල් පේපර්ස් දැම්මුත් ඒකත් හේතුවක් තමයි. ගොඩක් දුරට බ්ලැක් ඇන්ඩ් වයිට් නැත්නම් කළු වලින් වැඩියෙන් තියෙන වෝල් පේපර්ස් ෆොටෝස් ඒ වගේ දාගත්තොත් එතකොට ඒක බැටරිය සර්ව් කරගන්න ඒකත් ක්‍රමයක්. ඒ වගේම ගොඩක් වෙලා අවුවේ ෆෝන් එක යූස් කරන්නත් එපා. එතකොට ෆෝන් එකේ ගොඩක් බ්‍රයිට්නස් වැඩි වෙලා ඒ ඔටෝමැටිකලි වැඩි වෙනවා. එතකොට බැටරිය බහින චාන්ස් එකත් ගොඩක් වැඩි. අනිත් එක තමයි සෙටින්ස් වල ගිහිල්ලා බ්‍රයිට්නස් සෙටින් වල ඔටෝ බ්‍රයිට්නස් එක ඕෆ් කරලා මැනුවල් දාගන්න එකත් තවත් හොඳයි. මොකද ඒක ඔටෝමැටික් වැඩ කරද්දි සමහරක් අඩු වෙන අවස්ථාවල ඔටෝමැටිකලි ඒක අඩු වැඩි වෙන්නේ. එතකොට ඒකත් බැටරි බහින එකට හේතුව. ඔයාට අවශ්‍ය නම් ඒ ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි වැස වෙලාවක ගොරවද්දි විදුලි කොටද්දි ඒ වගේ වෙලාවල් වලට ෆෝන් එක චාර්ජ් කරන එක අවොයිඩ් කරන්න. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි හැමතිස්සෙම ඔයාගේ කේබල් ටිප් එකයි ෆ්ලග් ටිප් එකයි ක්ලීන් විදියට තියාගන්න. ඒ වගේම ෆෝන් එකේ චාර්ජින් පෝඩ් එක ඒ හෝල් එකත් ක්ලීන් තියාගන්න. මොකද ඒක ඇතුලේ ඩස්ට් පිරුණාම හරියට චාර්ජින් පෝඩ් එක කනෙක්ට් වෙන්නේ නැහැ. චාර්ජ් හරියට වෙන්නෙත් නැහැ. ඒක බලලා සතියකට සැරයක් වගේ පොඩි බ්‍රෂ් එකකින් ක්ලීන් කරන්න ඩැමේජ් වෙන්නේ නැති විදියට. ඒ වගේම ඔයාගේ ෆෝන් එක තෙතයි නම් ඒ වගේ වෙලාවල් වලට චාර්ජ් එකට දාන්න එපා. එහෙම චාර්ජ් එකට දානවා නම් හොඳට පිය දාලා ඒ ෆෝන් එක හොඳට ඩ්‍රයිව් වෙනකන් ඒ කියන්නේ වේලෙනකන් තියලා ඊට පස්සේ චාර්ජ් එකට දාන්න. එහෙම දාද්දිත් වෝනින් මැසේජ් එකක් පෙන්නනවා නම් ඩිස්ප්ලේ එකේ එවෙලේම ඒක ඩිස්කනෙක්ට් කරලා දාන්න. පොඩි අයගේ අතට දෙන්න එපා චාර්ජ් එකට දාන්න කියලා ෆෝන්ස්. වෝටර් රෙසිස්ටන්ට් පාසුකම නැති ෆෝන්ස් වතුරේ වැටුණොත් එවෙලේම ඒක අරන් ඒකේ තියෙන SIM, memory card ඒ වගේ දේවල් ඔක්කොම රිමූව් කරන්න, ඒකේ බැටරිය රිමූව් කරන්න පුළුවන් ෆෝන් එකක් නම් බැටරියත් රිමූව් කරලා තියන්න හොඳට වේලෙන්න. එහෙම බැටරිය රිමූව් කරන්න බැරි ෆෝන් එකක් නම් ඒක හොඳට වේලෙන්න තියන්න පියදාලා ඊට පස්සේ ඒක හාල් තියෙන බකට් එකකට දාලා වහලා දවසක් විතර තියන්න. ඔයාගේ චාන්ස් එක හොඳයි නම් ඒ ෆෝන් එක වැඩ කරන්න පුළුවන්. තෙත ගතිය තියෙද්දි ෆෝන් එක ඔන් කරන්න එපා. IC chip ඒ වගේ දේවල් පිච්චිලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ෆෝන් එක ගමනක් යද්දි වාහනේ ඩෑෂ්බෝඩ් එකේ නිකම්ම නිකන් දාලා තියන්නත් එපා. වාහනේ බම්ප් වෙද්දි ඒ ෆෝන් එකත් බම්ප් වෙනවා. ඇතුලේ තියෙන පොඩි පොඩි දේවල් ඩැමේජ් වෙන්න චාන්සස් වැඩි. ඒ හින්දා ෆෝන් හෝල්ඩර් එකක් පාවිච්චි කරලා ඒකේ තියන්න ෆෝන් එක. ඒක ගොඩක්ම සේෆ්ටි. ඊළඟ වැදගත් දෙයක් තමයි ඔගොල්ලෝ ෆෝන් එකක් කන්ටිනියුස්ලි ගොඩක් වෙලා යූස් කරද්දි ඒ ෆෝන් එක අල්ලන විදිය. මෙන්න මේ විදියට අල්ලන්න. අතේ මැද හරියේ ගැප් එකක් තියෙන විදියට ෆෝන් එක අල්ලගන්න. එතකොට ඒ හීට් එක අඩු වෙන්න චාන්ස් එකක්. ඒ වගේම අවුරුදු 2-3ක් පරණ ෆෝන්ස් ලේටස්ට්ම සොෆ්ට්වෙයාර් එකට ඒ කියන්නේ නිව් වර්ෂන් එකට අප්ඩේට් කරන්න එපා.
ඒ වගේ කරත් සමහරක් වෙලාවට ඒක රන් කරන්න බැරි වුණාම බැටරි හීට් වෙනවා. එහෙනම් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙම ඔයාලට ගොඩාක් යූස්ෆුල් නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් කියන්න. යම් කිසි දෙයක් ඔයා දැනගත්තා නම් ඒකත් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මම මේ වගේ දෙයක් දැනගත්තයි කියන එක. එතකොට මටත් සතුටුයි යම් කිසි දෙයක් තව කෙනෙකුට මම දැනුවත් කරලා දීලා තියෙනවයි කියන එක ගැන. අනිත් එක තව මොනවා හරි දෙයක් ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් ඒකත් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එතකොට මට පුළුවන් වැඩිම ඉල්ලුමක් තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා නම් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලියට ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එකටත් support කරන්න කියලා ඉල්ලනවා. මාව social media වලින් follow කරන්න ඕන නම් පහල links දීලා තිනවා. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් follow කරන්න. මගේ කලින් videos බලන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙන හරියේ ඔයාට සයිඩ් එකෙන් පෙන්නයි. ඒක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ වීඩියෝස් බලා ගන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තව හොඳ වීඩියෝ එකකින් ඔගොල්ලන්ව හම්බෙන්න. එතකන් bye friends.